කාලයත් මුදලත් ඉතිරි කරගන්න. ඔබත් ළඟම ඇති ATM එකට යන්න. ලංකාපේ වෙතින් පුංචි අදහසක්. කවු කැමතිවරයට කියනවා මේ මොහොතේ නිකන් ගිහිල්ලා රටේ ෆාමසි දෙක තුනකට ගිහිල්ලා බලන්න මේ ෆාමසි වල තියෙන මිල ගණන්, ඒ ඖෂධ වල තියෙන වෙනස්කම්, ඒ වගේම ලංකාවේ තියෙනවා යයි කියන සේනක බිබිලේ ප්‍රතිපත්තියත් එක්ක ඒ ඖෂධ වල මිල ගණන් වල පරාසයන් වල තියෙන තත්ත්වයන් අපිට තවදුරටත් රටක් විදිහට ඉස්සරහට ගෙනියන්න පුළුවන් තත්ත්වයක්ද කියලා. අපි දිගින් දිගටම හෙලිදරව් කරා කොලෙස්ටරෝල් සම්බන්ධයෙන් මේ රටේ කොලෙස්ටරෝල් පෙති සම්බන්ධයෙන් මේ රටේ තියෙන තත්ත්වයන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ලංකාව අවුරුදු 20ක් 30ක් මහන්සි වෙලා ඉතාම අමාරුවෙන් මේ වෙනකොට ලංකාවේ ඖෂධ නිෂ්පාදනය දේශීයව කරන සමාගම් පහක් හයක් තියෙනවා. ඒ අය මේ වෙලාවේ ඖෂධ නිෂ්පාදනය කරනවා. ඒතර මේ ඖෂධ නිෂ්පාදනය ලංකාවේ සාර්ථක නොවෙන්න එක හේතුවක් තමයි ලංකාවේ ඖෂධ ප්‍රමාණය. ලංකාවේ නිෂ්පාදන සමාගමක් ඇවිල්ලා ලංකාවේ ජනගහණය අඩුවීම නිසා නිෂ්පාදන සමාගමකට අවශ්‍ය ධාරිතාව සපයා ගන්න බැරි නිසා විශාල නිෂ්පාදන ප්‍රමාණයක් ආරම්භ කරන්න බැරි වෙන්නේ. නමුත් ඇත්ත තත්ත්වය තමයි මේ කොලෙස්ටරෝල් පෙත්තෙන් විතරක් හෙළිදරව් වෙන කාරණාව තමයි ලංකාවේ දේශීය වශයෙන් කොලෙස්ටරෝල් පෙත්ත 1.70කට විකුණන්න පුළුවන් තත්ත්වයට නිෂ්පාදනය කරනවා. ඒවා ගුණාත්මකව තත්ත්වයෙන් උසස් කියන කාරණාව තහවුරු කරලා තියෙනවා NMR එක. හැබැයි ලංකාවේ 90%ක් බොන ඒ කොලෙස්ටරෝල් පෙත්ත 1.70 කොලෙස්ටරෝල් පෙත්ත වෙනුවට අපි 10%ක් සඳහා රුපියල් 19කට එහෙම නැත්නම් 29 දක්වා වැඩි කළ හැකි මිලකට කොලෙස්ටරෝල් පෙත්ත ගෙන්නනවා. එතකොට අපි මේක ගණන් හදලා බැලුවා 2020 IMS පර්යේෂණ වාර්තාවල තියෙන දත්තයන්ට අනුව. ඒ ගණනය කිරීම වලට අනුව පුදුම සහගත තත්ත්වයක් තියෙන මේ 10%යි කියන පෞද්ගලික අංශයේ කොලෙස්ටරෝල් පෙති ගෙන්වීම සඳහා ඒ IMS දත්ත අනුව ගණනය කරොත් බිලියන 17ක් විතර වෙනවා ඒ විදේශ වලින් අර රුපියල් 19කට වගේ ගේන පෙත්ත ගෙන්නන්. හැබැයි සෞඛ්‍ය ඇමතිවරුම්ම කියන විදිහට ලංකාවේ 90%ක් පාවිච්චි කරන කොලෙස්ටරෝල් පෙත්ත ගේන්න අපිට යන්නේ බිලියන 2කට වඩා අඩු මුදලක්. ගණනයට අනුව 1.4ක් වගේ මුදලකට තමයි ඒ කොලෙස්ටරෝල් පෙත්ත ගේන්නේ. එතකොට අපි මේ අහන්නේ මේ රටේ තියෙන ප්‍රශ්නය උග්‍ර පරිභෝජනය. එහෙම නැත්නම් කීප දෙනෙක් එකතු වෙලා වැඩිපුර පරිභෝජනය කිරීම නම් අපි ක්‍රෙඩිට් ලයින් වලින් ඉතාම අමාරුවෙන් හොයාගත්ත සල්ලි ටිකත් ඒ වගේ පරිභෝජනයකට යට කරන්නට ඕනෙද? 10%ක් සඳහා කොලෙස්ටරෝල් පෙති වලට බිලියන 17ක් වියදම් කරනකොට 90%ක් සඳහා කොලෙස්ටරෝල් බිලියන 1.4කින් ගෙන්නන කාරණාව රටක් විදිහට අපිට තව කොච්චර දුරට ගෙනියන්න පුළුවන්. ඉතින් මේ බ්‍රෑන්ඩඩ් කලාව කියන එකම මාෆියාවේ එක කොටසක්. මේ වැඩිපුර උපයන රුපියල් 1.70 ඉඳන් 19 දක්වා තියෙන මාජින් එක පාවිච්චි කරන්නේ ඖෂධ පෙත්ත ලියන තැන ඉඳලා උඩම තැන දක්වා දෙන කොමිස් සඳහා. ඉතින් ඒ නිසා ඒක තමයි මේකේ මාෆියාව. කවුරු හරි කියනවනම් නෑ නෑ ඒ පෙත්ත තමයි කොලෙස්ටරෝල් වලට හොඳම පෙත්ත කියලා අපිට අහන්න දෙන්නේ. එහෙනම් 90%ක් බොන්නේ වැරදි පෙත්තද?